අවලෝකි තේශවර බෝධිත්වයන් ලෙස පෙන සිටි මහින්ද කොඩිතුවක් කුුණැමැත්තා මාන්සික රෝගීතත්වයකින් පෙළෙන බැවින්, ඔහු ඇපමත මුදාහැරීම, කොළඹ කොටුව මහෙස්වත් අධිරණය අදනියම කළ. සැකරුට මහස්වත්වරයා නියෝග කළේ, ල්ලේරියාව ජාතික මානසික වෛද්‍ය විද්‍යායිතනයේ සෑම සඳුදාධනකම් පැවැත්වෙන මානසික සෞඛ්‍යසායනයට සහභාගවියයුතු බවයි මේදී සැකරු රුපියල් ක්ෂ දහය බැගින් වූ ශරිරැප දෙක් ත මුදා හැරීමට නියෝග කෙරනු අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියෝග කෙරුණක්. හිටපු රාජ්‍යමාත්‍යය සනත් නිශාන්ත මහතාගේ බිරිද අද අපාධ පීක්ෂණ දෙපර්තුමේන්තුවට පැමිණිල්ලක්්‍ය දිරිපත් කළ ඒ සනත් නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බව පවසමින්. බස්රථවල කාන්තා සහ ළමාහිංසන වැැඩලීම සඳ, පොලිසිය විශෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එය අද සිට ක්‍රියාපමක. නියෝච්ච පොලිස්පති රේණුකා ජය සුඳරමහත්මියඳහන් කළේ බස්රත පරක්ෂා කිරීම සඳහා ආවේක්ෂණ කැමරා සහිතව සිවිල් ඇඳමින් සැසුණු පොලිස්න දහරින් යොදවා ඇති බවයි.